ගේ කාලවකවානුව පුරාවටම අපේ කලා ශිල්පයේ බොහෝ රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් උතුම් ආපිය පදවිය ලැබුව අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මේ කලාකරුවන් අතර නිහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ කාගේ පාදරයට ගෞරවයට පාත්‍ර වෙන ආදරණීය කලා යෝලා කිව්වොත් හරි. ඉතින් මේ වන විට පුංචි දුවක් එක කාලේ ගත කරන නිහාරා පීරිස් හා පුරා කියලා මේ අලුත් මාධ්‍යකින් ගැන මාධ්‍යයක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහට තමයි කතා කරලා තිබුණේ. නිහාරා මේ දවස්වල ගෙදරම කාර්ය බහුල වෙලා නේද? ඔව් ඒක ඇත්ත තමයි. මේ දවස්වල ගෙදරම තමයි කාර්ය බහුල වෙලා තියෙන්නේ. මොකද බබාගේ වැඩ කටයුතුත් එක්ක තමයි කාලය ගෙවිලා යන්නේ. දැන් බබාට මාසයක් සම්පූර්ණ වෙනවා. කාලය යනවා දැනෙන්නේ නැහැ. නිහාරා ඩාන්සින් ස්ටුඩියෝ එක නැවත විවෘත කළා. දැන් මම පන්ති පවත්වන්නේ නැහැ. නමුත් ඩාන්සින් ප්‍රොෆෙෂනල්ල තමයි පන්ති පවත්වගෙන යන්නේ. ඉතින් ඒක වැඩ කටයුතුත් කරගෙන යනවා. දුවත් එක කාලය ගත කිරීම ගැන ඇත්තටම ඔබට මොනවද හිතෙන්නේ? බබෙක් නැති කාලේ රංගනියත් එක්ක කාර්ය බහුල වෙලා ඉදි තමයි මේ සඳහා හිතන්නවත් කාලයක් නැහැ. මොකද මට එක්තරා කාලයක් තිබුණා නිදා ගන්නවත් වෙලාවක් නැති. ෂූටින් යනවා නිවේදන කටයුතු කරනවා මියුසිකල් ෂෝ වලට ගිහින් සින්දු කියනවා මේ හැම දෙයකටම මම සම්බන්ධ වුණා. ඒක තමයි මං කාර්ය බහුලයි කියලා දැනගෙන හිටියේ. නමුත් බබා ඉපදුනාට පස්සේ මම ගොඩක් කාර්ය බහුල වුණා. ඉතින් ඒක වෙනමම කාර්ය බහුලකමක්. මොකද ඒ කාර්ය බහුලත්වයේ වගකීම් වැඩි. වෙලාවට කිරි දෙන්න ඕනේ. අඬනකොට මොකටද අඬන්නේ කියලා බයයි. මොකද යාට දේවල් කියන්න පුළුවන් වෙන්නේ අඬලා විතරයි. අම්මා කියන දේ මට අලුත් දෙයක්. ඉතින් මේ වෙනුවෙන් මේනකගෙන් සහ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ දේවල් වලට මේනකත් නිදි මරනවා. සමහර වෙලාවට අපි රණ්ඩු වෙනවා බබාව වඩා ගන්න. එයාත් හරි ආසයි ඉතින්. ඒක වගකීමක් එක්ක කාර්ය බහුලත්වයක් උනාට මම ආසාවෙන් කරනවා. අවුරුදු 10ක් අභියෝග සහ ප්‍රශ්නික ජීවිතය ගෙන යාම දකින්නේ කොහොමද? ඔව් ඇත්තම කියනවා නම් හැමෝටම ජීවිතේ උස් පහත් තැන් තියෙනවා වගේම අපිටත් ඒවා තියෙනවා. අපි දෙන්නට ජීවිතේ ගෙන යාම ටිකක් ලේසි වුණා. මොකද තේරුම් අරගෙන ජීවත් වෙන්න අපිට අත්දැකීම් තිබ්බ නිසා. අපි දෙන්නගෙම ජීවිතවලට කලින් අත්දැකීම් තිබ්බා. මටත් මේනකටත් දෙන්නටම ඒ විවාහය අසාර්ථක වෙන්න හේතු තිබුණා. රටේ ලෝකේ මොනවා කිව්වත් ඒ හේතු දන්නේ අපි විතරයි තින්. ඒ නිසා අපි දෙන්නම යාළුවන දවස් ඉඳලම හිතාගත දෙයක් තමයි අපි හොඳින් තේරුම් අරගෙන මේ විවාහය තවත් දික්කසාදයක් වෙන්න බෑ කියන එක. ගොඩක් අය හැම වෙයි කියලා බලාගෙන හිටියයි තින්. ගොඩක් දෙනා මඩ ගැහුවා සහ කැත කතා කිව්වා. කමක් නැහැ මේ දේවල් වලට. දෙවියන් වහන්සේ ඉන්නවා. එයා ඔක්කොම බලාගෙන ඉන්න නිසා ඇත්තම ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නගේ යම් කිසි දෙයක් ගැන තර්කයක් තිබුණොත් ඒ වෙලාවෙම දෙන්න කතා කරලා සොරි කියාගෙන ඒ දේවල් එතනින් ඉවර කරගන්නවා. රණ්ඩු කරලා තරහ වෙලා කවදාවත් අපිට නිදා ගන්න යන්න බෑ. මේ අවුරුදු 10ටම එහෙම වෙලා නැහැ කවදාවත්. හරිම සුන්දරයි මේනකත් එක මේ ගත කරන ජීවිතය කියලායි අලුත් උතුම් අවපදවිය ලැබපු අපේ ආදරණීය රංගන ශිල්පිනියන් ඒ විදිහට පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.